අයිබෝවන් අපේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ මේ කාලයට වැදගත්ම මාතෘකාවක්. අතට අමතර කීයක් හරි උපයා ගන්න පුළුවන් ක්‍රමයක් සහ ඒක කරන්නේ කොහොමද? ඇත්තටම මේක කරන්න පුළුවන්ද? කොහොමද කරන්න යන කාරණාව තමයි අද අපි කතා කරන්නේ. මේක පොඩි විනාඩි 4ක පමණ කාලයක් වැය කරලා සම්පූර්ණ විස්තර ටික බලා ගන්න සියලුම දේ මේ වීඩියෝ තුල තියෙනවා. අපේ කන්ටැක්ට් නම්බර් එකකුත් මම දාන්නම්. ඒ වගේම ඔයාලට මේකේ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්නත් පුළුවන්. ඔයාලට තියෙන ප්‍රශ්න සහ මොනවා හරි දැනගන්න දේවල් තියෙනවා නම්. ඔයා දැනටමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න. මේ වගේ වීඩියෝ ඉස්සරහටත් ඔයාලට බලා ගන්න පුළුවන්. හරි, අපි ෆැක්ටරි ඇතුළට ගිහිල්ලා බලමු මේ ප්‍රොසෙස් එක කොහොමද වෙන්නේ සහ මේක කරන්න පුළුවන් වැඩක්ද අමාරු වැඩක්ද මොන වගේ දේවල්ද කරන්න තියෙන්නේ කියන වග. මේ ඔයාලට පේන්න තියෙන්නේ අමුද්‍රව්‍ය. ඒ කියන්නේ අහක දාන පොලිතින්. කොහේ හරි ෆැක්ටරි එකකින් අහක දාන පොලිතින් ගෙනල්ලා ගොඩ ගහලා මේ විදිහට තමයි තියෙන්නේ. පළවෙනි කාරණාව අපිට මෙන්න මේ අමුද්‍රව්‍ය හොයාගන්න එක තමයි පළවෙනි කාරණාව. මේ අමුද්‍රව්‍ය අපිට හොයාගන්න තියෙන්නේ ගාමන්ට් ෆැක්ටරිස් සහ ඕනෑම ෆැක්ටරි එක. මොනවා හරි දෙයක් රැපින් කරලා එනවා නම් පොලිතින් එක තමයි රැපින් කරලා එන්නේ. රෙදි කියමුකෝ අපි උදාහරණයක් විදිහට රෙදි ගමු. රෙදි පිටරටින් ගේනකොට ඒ රෙදි ආවරණය කරලා එනවා පොලිතින් එක. ඒ රෙදි යූස් කරනකොට මොකක් හරි ගාමන්ට් ෆැක්ටරි එක උදාහරණයක් ගත්තොත් මොකක් හරි ගාමන්ට් ෆැක්ටරි එක රෙදි ටික යූස් කරනකොට මේ පොලිතින් එක අහක් කරනවා. එතකොට රෙදි ටොන් ගාණක් ගේනකොට පොලිතිනුත් ඒක ටොන් ගාණක් එනවා. එතකොට ඒ පොලිතින් මාසයකට හරි යම් කාල පරිච්ඡේදයකදී ඒ ආයතන විසින් මේ අයින් කරනවා. ඒ අයින් කරන පොලිතින් අපිට මිල දී ගන්න පුළුවන් සුළු මිලකට. ඒ වගේ මිල දී ගත්තු පොලිතින් තමයි මේ වාට පේන්නේ. එතකොට මේ පොලිතින් මෙහෙට ගෙනල්ලා දෙවෙනි කාරණේ විදිහට කරන්න තියෙන්නේ මේක පිරිසිදු කරගන්න එක. සමහර විට මේ වගේ දූවිලි ගෑවිලා තියෙන පුළුවන්, කෙමිකල් එකක් මොන හරි ගෑවිලා තියෙන පුළුවන්, නැත්නම් තින්ත ගෑවිලා තියෙන පුළුවන්, මොන හරි දෙයක් ගෑවිලා තියෙන පුළුවන් දූවිලි වගේ දේවල්. ඒ දූවිලි ඉවත් කර ගැනීම තමයි මේ ඔයාලට පේන්නේ මේ කාන්තාවන් විසින් කරන්නේ. මේ ආයතනයේ මහා පරිමාණයෙන් කරන නිසා කට්ටිය දම්වලා කරන්නේ. ඔයා තනියම අලුතෙන් පටන් ගන්න කෙනෙක් නම් මේක තනියම අපිට කරන්න පුළුවන් දේවල්. මැෂින් ඕනේ නැහැ. එතකොට යන්ත්‍ර උපකරණ කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. දැනුම අවශ්‍ය වෙන්නේ නැහැ. පොඩි දෙයක් කරන්න තියෙන්නේ. මෙතන විශේෂයෙන් කියනවනේ මේ ආයතනයේ තියෙන තැන වතුර ගන්නෙත් නිකන්. වතුර වලටවත් විදමක් යන්නේ නැහැ. කන්ද උඩ මොකක් හරි ජල මූලාශ්‍රයකින් බටයක් දාලා පහළට තියෙනවා. මේ වගේ ටැංකිය බැඳලා මේ ටැංකිය වලට වතුර පුරව ගන්නවා. එතකොට වතුර ටිකක් මෙතන නිකන් තමයි හම්බෙන්නේ. ඒකටත් විදමක් යන්නේ නැහැ. ඉලෙක්ට්‍රිසිටි මොකුත් යන්නේ නැහැ. කරන්ට් එක විදුලි බිලක් මොකුත් එන්නේ නැහැ. ඒ නිසා මේක අඩුම වියදමකින් පටන් ගන්න පුළුවන් ව්‍යාපාරයක්. ඒ වගේම මේක පරිසරයට ලොකු සේවාවක්. මේ පොලිතින් ටික අදාළ ගාමන්ට් ෆැක්ටරියෙන් අහක දැම්මනම් අපේ පරිසරයට තමයි මුදා හැරෙන්නේ. එතකොට මේ අපේ පරිසරයට වෙන හානියක් වැඩි වෙනවා. එතකොට මේ වැඩෙන් වෙන්නේ නැවත භාවිතා කරන්න පුළුවන් විදිහට මේ පොලිතින් සකසන එක. ඒකෙන් එතකොට රටට අලුතෙන් ගේන පොලිතින් ප්‍රමාණයත් අඩු වෙනවා. මේවා ෂොපින් බෑග් නිෂ්පාදනය කරන තමා ගොඩක් ගන්න. එතකොට රටට අලුතෙන් ගෙන්නන්න ඕන පොලිතින් ප්‍රමාණයත් අඩු වෙනවා. අවශ්‍යතාවය අඩු වෙනවා. එතකොට රටින් එළියට එන ඩොලර් ප්‍රමාණයත් අඩු වෙනවා. එතකොට මේක බොහෝම සෙයින් අපිට මේ රටට වගේම හැමෝටම වැඩදායි වැඩක්. ඉතින් මේක කරන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ඇත්තටම පරිසරයට හොඳයි, තමන්ගේ ආදායමට හොඳයි, හැම අතින්ම හොඳ දෙයක් තමයි මේක. ඊට පස්සේ මේ වගේ පිරිසිදු කරගත්තු පොලිතින් වැල්වල එල්ලලා වේලා ගන්නවා. රෙදි වැල් වගේ බැඳලා ඒ වගේ දාලා වේල ගන්නවා. මේ තියෙන්නේ මේ පිරිසිදු කරගත්තු පොලිතින්. ඔයාලට පේන්නේ මේ. එතකොට මේ ඉස්සරහින් පේන්නේ මේ පොලිතින් වේලා ගන්න යොදා ගන්නා වැල්. මේ වගේ ඉල්ලලා පොඩි වෙලාවක් යූස් කරලා මේවා වේලා ගන්නවා. ඊට පස්සේ තියෙන්නේ මේ වගේ පිරිසිදු කරගත්තු පොලිතින්, වේලාගත්තු පොලිතින් වෙන් කරගන්න එක. මේ වගේදී ටේප් අලවලා තියෙන්න පුළුවන්, සෙලෝ ටේප්. ඒ වගේ දේවල් මොනවා හරි තියෙනවා නම් ඒ ටික අයින් කරලා ඊට පස්සේ මේ වගේ වර්ග තියෙනවා. HDP කියලා තියෙනවා high density polyethylene, ඊට පස්සේ LDP කියලා තියෙනවා low density polyethylene, එතකොට PP කියලා තියෙනවා polypropylene. අන්න ඒ වගේ වර්ග කිහිපයක් තියෙනවා. මේ වර්ග කිහිපයට බෙදලා වෙන් කරලා ඊට පස්සේ මේවා බහ, ඒ කියන්නේ මොනවා හරි පොලිතින් උරවලට වගේ දාලා අහුරලා තියාගන්න තමයි තියෙන්නේ. හරි, අද වැඩේ 95%ක්ම දැන් ඉවරයි. දැන් තියෙන්නේ මේ වෙන් කරගත්තු පොලිතින් ගන්න ගැනුම්කරුවෙක් හොයාගන්න එක. ඒකට ළඟටම ඇවිල්ලා ගැනුම්කරුවෝ ඇරයි යනවා. ඒක ටිකක් මහන්සි වුණොත් ඕන තරම් මේකට ගන්න මේ ගැනුම්කරුවෝ ඉන්නවා. ඒ කට්ටිය ළඟටම ඇවිල්ලා ගෙනිනවා. ඉතින් ඔන්න ඕක තමයි මම කිව්වේ. මේක මේ ලේසි වැඩක් සහ මම තම්ඩේන් එකේ තියෙන විදිහට මෙච්චර ලොකු ලක්ෂ 15ක් වමන මාසෙට ලාභ තියාගන්න පුළුවන් වැඩක් කියලා. ඇත්තටම මේ ආයතනයේ හිමිකරුවා මාත් එක්ක කිව්වා පහුගිය කාලේ පොලිතින් මිල ඉහළ ගියපු වෙලාවේ 1 කිලෝ එකකින් රුපියල් 300ක පමණ ලාභයක් තිබ්බා කියලා. එතකොට පොලිතින් ටොන් 5ක් වගේ තමයි මාසෙකට ඒ ගාන හොයාගන්න යන්නේ. ඇත්තටම ශේෂ්ත්‍රී ඉන්න කෙනෙකුට පොලිතින් ටොන් 5ක් කියන්නේ නැති. දන්න කට්ටිය දන්නවා. එහෙම ඕනේ නැහැ. ඔයාලා
මාසයට රුපියල් 50,000ක් හරි ලක්ෂයක් හරි හොයාගන්න මේ වැඩේ පටන් ගන්න. ලක්ෂ 15ක් කියන්නේ ටිකක් කාලයක් මේ ශේෂ්ත්‍රයේ ඉන්න ඕනේ වගේ දෙයකට යන්න. එහෙම එකපාරට ලක්ෂ 15ක් අපිට හොයන්න බෑ. ඇත්තටම ගොඩක් කට්ටියගේ වැරද්ද තමයි එකපාරට සල්ලි හොයන්න යනවා. ඇත්තටම රුපියල් 50,000ක් ලක්ෂයක් හෙව්වත් මේකෙන් ඒක මේ කාලේ හැටියට ලොකු දෙයක්. ඉතින් පටන් ගන්න මොනව හරි ගැටලු තියෙනවා නම් මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ කන්ටැක්ට් නම්බර් එකක් මම දාලා තියන්නම්. මගෙන් පුළුවන් උදව්වක් මම ඔයාලට දෙන්නම්. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ චැනල් එක ඉස්සරහටත් මේ වගේ වීඩියෝ නරඹන්න.